روك ليال بينا بينا فرا Lohata Sitna Sri Lanka kiyante aibuwan kiyala api suhada hadin prarthana karanawa. Me prarthanawat ekka Sri Lankika ananyathawe hoyagena Engalante tiyena Sri Lankika bankuwaka weda katiyutu siddha wenne koi aakarayenda kiyala katha baha karannai api ada me sthanata awilla inne. Api ada dawase katha baha karanna sudanamen inne Lanka Bankuwe Sri Lankikayan wenuwen karana weda katiyutu monawada e wagema Lanka Bankuwa Sri Lankikayan wenuwen laba dena sewawan monawada kiyana karanawan pilibandawa. Sri Lankawa Britanyan පාලනය කරන සමයේ වෙළඳ කටයුතු වල මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබුණා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කරන්නට බැංකුවක අවශ්‍යතාවයක් මතුවෙන්න පටන් ගන්නවා. ඒ මූලික අවශ්‍යතාවය සපුරන්නට 1934 එවකට හිටපු ආණ්ඩුකාරවරයා විසින් බැංකු කමිටුවක් පත් කරනවා. එහෙම නැත්නම් බැංකුවක් සඳහා වූ කොමිසමක් පත් කරනවා. ඒ කොමිසමේ නිර්දේශ මත තමයි ලංකා බැංකුව 1939 අගෝස්තු මාසේ පළවෙනිදා ශ්‍රී ලංකාවේ තමන්ගේ ගනුදෙනු කටයුතු ආරම්භ කරන්නේ. ඉන්පස්සේ පළවෙනි ශාඛාව මහනුවර විවෘත කරන 1941 වර්ෂයේ ඉන්පස්සේ ලංකා බැංකුවේ ව්‍යාප්තියත් එක්ක ලන්ඩන් ශාඛාව 1949 පිහිටවනවා. මේ පිළිබඳව මං හිතන්නේ මං කියනවට වඩා අපි වැඩිපුර කතාබහ කරමු ලංකා බැංකුවේ එංගලන්ත ශාඛාවේ ඉන්න ප්‍රධාන විධායක නිලධාරි නිමල් ප්‍රනාන්දු මහත්මයා සමග. ආයුබෝවන් නිමල් මහත්තයා. ආයුබෝවන් සෆ්‍රස්. ශ්‍රී ලාංකික බැංකුවක් එංගලන්තයේ ශාඛාවක් ආරම්භ කිරීමේ ඌමනාවක් මතුවෙන්නේ කොහොමද? එහෙම නැත්නම් එංගලන්ත ශාඛාවක් පටන් ගන්න සිද්ධ වෙන්නේ කොහොමද? අතරම සෆ්‍රස් ඉස්සර මේ අපි සමග දන්නවා මේ බ්‍රිතාන්‍යෝ ලංකාවේ ලුකුවට වෙළඳ ව්‍යාපාර කරා. ඉතින් ප්‍රධාන වශයෙන්ම තේ සහ කෝපි තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන වැවිල්ල උනේ. අතරම වෙළඳ වැවිල්ල උනේ. පස්සේ කාලෙකදී කෝපි වගාව ක්‍රමයෙන් අපෙන් අයින් වෙලා ගියා. ඊට පස්සේ තේ වගාවට ආවා. එතකොට තේ වගාව තේ ඒගොල්ලන්ගේ රටට යැවීම යවනකොට නිකුත් ආකාරයේ මේ දැන් වගේ ඉතාමත්ම ඉතාමත්ම සූක්ෂම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ ඇති. ඉතින් ඒක නිසා ඒගොල්ලන් කල්පනා කරා අපේ බැංකු ශාඛාවක් ලන්ඩන් ශාඛාවේ ආරම්භ කළ යුතුයි කියලා. මොකද එතකොට ලංකා බැංකුවත් ආරම්භ කළා 1939 ආරම්භ කළා ටික කාලයක් ගත වෙලා තිබුණේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි හේතු වුණේ ඒගොල්ලන්ගේ වෙළඳ ගනුදෙනු බොහොම ඉක්මනින් සහ නිර්වාද්‍ය ලෙස කිරීම සඳහා ඒ දේශීය බැංකුවක අවශ්‍යතාවය තමයි ඒගොල්ලන්ට මතු වුණේ. එතකොට ලංකා බැංකුවේ එංගලන්ත ශාඛාවක් බැංක් ඔෆ් සිලෝන් විදිහට ආරම්භ වුණා. ඉන් පස්සේ ගනුදෙනු කටයුතු සිද්ධ වුණා, ක්‍රියාකාරීකම් සිද්ධ වුණා. 2010 පස්සේ බැංක් ඔෆ් සිලෝන් UK ලිමිටඩ් විදිහට ලංකා බැංකුව පරිවර්තනය වෙනවා. මේ පරිවර්තනයත් එක්ක වුණ වෙනස්කම් මොනවාද? එහෙම නැත්නම් මේ පරිවර්තනයෙන් ලංකා බැංකුව අරමුණු කරගත්තේ මොනවාද? ඇත්තරම ලංකා බැංකුවේ 1939 ආරම්භ කරේ ශාඛාවක් විදිහට ලන්ඩන් නගරේ. එතකොට ඒ ලන්ඩන් නගරේ ශාඛාවක් විදිහට ආරම්භ කරපුවම ඒක සාමාන්‍යයෙන් අනිකුත් ශාඛාවක් වගේමයි අපි හිතමු ලංකාවේ තියෙන වෙනත් ශාඛාවක් මහනුවර ශාඛාව, ගාල්ල ශාඛාව, යාපනේ ශාඛාව වගේ තවත් ශාඛාවක්. ඉතින් එතකොට ඒ සෑම මේ එංගලන්තයේදී ඒ වැඩකටයුතු සිද්ධ වුණාට එහි මූලික පාලනය තිබුණේ කොළඹ අපේ ඉහළ කළමනාකරිත්වය යටතේ. ආයතනික කළමනාකරිත්වය යටතේ තමයි කෙලින්ම පාලනය වුණේ. නමුත් 2010 මෙහි ලංකා බැංකුවේ නම් ලංකාවේ නම්
අපි ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව විදිහට අපි කතා කරන්නේ. මෙහි තියෙන්නේ FSA කියන එක. මෙහි බැංකු පාලනය කරන අධිකාරිය. ඉතින් ඒගොල්ලන් අපිට ඒ දවස්වල FSA විදිහට තිබුණේ. දැන් ඒක FCA වෙලා තියෙන්නේ. ඒගොල්ලන් අපිට කිව්වා දැන් අපිට මේ ශාඛාවක් විදිහට මෙහි පවත්වා ගැනීම එච්චර සුදුසු නැහැ. තව ටිකක් ඉහළ තලයකට මේ වෙළඳ කටයුතු කරන්න ඕන. ඒක නිසා මේ අපේ ලංකා බැංකුවට අයිති 100%ක්ම අයිති උපසමාගමක් විදිහට ලංකා බැංකුවේ උපසමාගමක් බවට මේ ලංකා බැංකු ශාඛාව පත් කරන්න කියලා. ඒක දැන් උදාහරණයක් කිව්වොත් දැන් ඒක ලංකාවේ තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ලංකා බැංකුව නම් ලියාපදිංචි වෙලා තියෙන්නේ ලංකා බැංකුවේ. ලංකාවේ නොයෙකුත් අනපනත් වල තමයි ඒකේ ලියාපදිංචි අදාළ වෙන්නේ. නමුත් මෙහෙදී අපි මෙහෙ එංගලන්තේ මහ බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානි ඒකේ නීතිනීති වලට යටත්ව මෙහෙ තමයි ඒක ලියාපදිංචි සිද්ධ කළ තියෙන්නේ. එතකොට මේක අපිට සිංහලෙන් කියනකොට වඩා ලේසි ඉංග්‍රීසියෙන් කියන එක බැංක් ඔෆ් සිලෝන් UK ලිමිටඩ් කියලා තමයි. ඒ කියන්නේ සීමා සහිත බැංක් ඔෆ් සිලෝන් UK සමාගම කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. කිකයන්ගේ ගනුදෙනු කටයුතු සඳහා දැවැන්ත ව්‍යාප්තියක් එහෙම නැත්නම් දැවැන්ත වෙනස්කමකට ලක් වෙනවා. ඊන් පස්සේ ශ්‍රී ලංකාවේ ඊන් පස්සේ එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලංකා බැංකුවෙන් පහසුකම් රැසක් විවෘත කරනවා. සාමාන්‍යයෙන් බැංකු කටයුතු කරද්දී ඔබ දන්න විදිහට ස්ථාවර ගිණුම්, ඊට අමතරව ඉතිරි කිරීමේ ගිණුම් සහ ජංගම ගිණුම්, ව්‍යාපාරික ගිණුම්, ණය පහසුකම් මේ හැම දෙයක්ම ලංකා බැංකුවේ සාමාන්‍ය බැංකු කටයුතු සිද්ධ වෙන විදිහටම BOC UK ලිමිටඩ් හරහා සිද්ධ වෙනවා. අපි මේ ගැන කතා කරොත් නිමල් මහත්මයා, දැන් විශේෂයෙන්ම මොන වගේ පහසුකම්ද ශ්‍රී ලාංකිකයන්ට ලංකා බැංකුවෙන් ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ? අපිට එහෙ ලංකා බැංකුව අපි ලංකා බැංකුවේ කොළඹ තියෙන අපේ ආයතනයට අපි හඳුන්වන්නේ පේරන්ට් බැංකුව කියලා, මව්පිය බැංක් පිය බැංකුව කියලා. ඉතින් ඒ පේරන්ට් බැංකුවෙන් අපිට යම්කිසි ආකාරයකට මූලධනයක් ලබා දුන්නා. ඒ වගේම යම් යම් ආකාරයේ මෙහි ගනුදෙනු කටයුතු සිදු කිරීම සඳහා අපට අවශ්‍ය අර මුදල් සපයලා දීලා තියෙනවා. ඒතකොට දැන් අපිට තියෙන්නේ මේ මෙහි ලංකා බැංකුව අපේ ප්‍රධාන කාර්යාලයත් ලංකා කොළඹ තියෙන ප්‍රධාන කාර්යාලයෙන් කිසිම යැපීමක් නොමැතුව මෙහි ස්වාධීන ලෙස ගනුදෙනු කරලා ඒ අපට ලබා දෙන මුදලට සරිලන ආකාරයේ රිටර්න් එකක් නැවත ලබා දීම තමයි ඒ අපේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අරමුණ වෙන්නේ. එතකොට දැන් අපි අනිත් එක දැන් මෙහි තියෙන බැංකු කර්මාන්තය බලපුවම ලොකු විශාල බැංකු තියෙනවා. මධ්‍යම ආකාරයේ බැංකු තියෙනවා. අපි ඇත්තටම ඒගොල්ලොත් එක සංසන්දනය කළොත් අපි කුඩා බැංකුවක්. මොකද අපේ රටත් ඉතින් අපි විශාල රටක් නෙමෙයි. ඉතින් ඒක නිසා අපිත් මේ ලෝකයේ තියෙන මහා ධනවත් රටවල් අතර තියෙන රටක් නෙමෙයි. අපි සයන ප්‍රමාණයකට ඉදිරියට ආපු, අපේ උත්සාහයෙන් ඉදිරියට ආපු රටක්. ඉතින් අපිට මේ මහා ධනවත් රටක තියෙන බැංකුවක තියෙන උපරිම දේවල් අපිට මෙහෙ කරන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි යම් යම් ආකාරයට අපේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන් සේවාවන් සපයන ආකාර කීපයක් අපිට තියෙනවා. එතකොට ඒකේ පළවෙනිම කාරණාව තමයි මේ අපේ ලංකාවට මෙහි ඉන්න හැම දෙනාම කොච්චර ගතින් මේ එංගලන්තේ ජීවත් වුණත් සිතින් හැමතිස්සෙම ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒගොල්ලන් හැමතිස්සෙම ඒගොල්ලන්ගේ දරුපවුල් ගැන, දරුපල්ලු ගැන, දැහිතුතුන් ගැන තමයි කල්පනා කරන්නේ. ඒගොල්ලන්ගේ සුභසිද්ධිය තමයි බලන්නේ. අපේ රටේ මොනවද සිද්ධ වෙන්නේ කියන එක තමයි ඒගොල්ලන් හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ. අපේ රටට මොකද්ද කරන්න පුළුවන් ඒගොල්ලන්ට මෙහි ඉන්න ගමන් කියන එක තමයි ඒගොල්ලන් නිතරම අරමුණු කරන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන් ගේ ප්‍රධානතම අවශ්‍යතාවයක් තමයි සුරක්ෂිත ලෙස තමන් ඉතාමත්ම ඇත්තරම මං කිව්වොත් මේ රටවල්වල මේ අපේ සහෝදර සහෝදරියනුත් සෑහෙන අමාරුකම් මැද්දේ තමයි ඒ නොකුත් රැකියාවල් කරන්නේ. ලොකු කැපකිරීම් කරලා තමයි ඒගොල්ලන් ඒ රැකියාවල් කරන්නේ. ඉතින් රැකියාවල් වලින් තමන් දහදිය මාංශයෙන් උපයන මුදල තමන්ගේ දරුපවුලට හෝ තමන්ගේ අවශ්‍ය කරන දෙයකට හෝ තමන්ගේ ආයෝජනයකට හෝ යම් කිසි ආකාරයකට හෝ ලංකාවට
ඉතාමත්ම සුරක්ෂිත ලෙස ජවීම තමයි අපේ පළවෙනි අරමුණ. ඉතින් ඒකට අපි නොයෙකුත් වැඩපිළිවෙළ කීපයක් යොදලා තියෙනවා. නමුත් මම හිතන්නේ මේ එංගලන්තයේ වසන අය දන්නවා ඇති මෙහි ඉතාමත්ම තදබල ලෙස නීති රීති ක්‍රියාත්මක වෙනවා. මේ නීති රීති 100%ක්ම එය කිසිම වෙනසකින් තොරව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි මෙහි නීති රීති වලට අනුකූල වෙන්න ඕන. ඉතින් ඒක නිසා අපිට තියෙනවා මෙහි නීතිරීතියක් තියෙනවා මනි ලොන්ඩරින් රෙගුලේෂන් කියලා එකක්. ඒකේ අරමුණ නොයෙකුත් ත්‍රස්තවාදී අපි දන්නවා අපේ පහුගිය කාලෙත් ඒ ප්‍රශ්නම අපිට මතුවුණා අපේ රටටත් නොයෙකුත් ත්‍රස්තවාදී සංවිධානවලට නොයෙකුත් ආකාරයෙන් මුදල් ලැබුණා. ඒ මුදල් අපේ රටේ ජනතාව විරුද්ධව අපේ රජයට විරුද්ධව රටට විරුද්ධව යොදන්න ඒගොල්ලන්ට හැකියාව ලැබුණා. ඉතින් මේ රටවල් ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි ලෙස බලා සිටිනවා. ඒක නිසා අපි ට යම් කිසි ආකාරයකට මේ ලංකාවට හෝ ඕඩම තැනකට මුදලක් යවනකොට ඒ මුදල් යවන පුද්ගලයා කවුද, ඒ පුද්ගලයාට එවැනි මුදලක් යැවීමට හැකියාව තියෙනවාද කියන එක ගැන දැනගත යුතුමයි. සාක්ෂියක් විදිහට ඒක සාක්ෂියක් නෙමෙයි, අපි බැංකුකරුවන් විදිහට අපිට වගකීමක් තියෙනවා. ඒ අනපනත් යටතේ සහ සාමාන්‍ය බැංකු පටිපාටි යටතේ මේ යවන මුදල මේ යවන පුද්ගලයාට අයිති මුදලක්ද, ඔහුට එවැනි මුදලක් ඇවීමේ හැකියාව තියෙන ආකාරයේ නිත්‍යානුකූල ලෙසද මේ මුදල යවන්නේ කියන එක ගැන අපි යම්කිසි ආකාරයකට අපි ගාව ලියකියවිලි තියෙන්න ඕනේ. ඒ බවට සනාත කර ගැනීම සඳහා ඒක තමයි අපි මුලින් අපි එක්වරක් පමණයි අපි ලියාපදිංචි සිද්ධ කරන්නේ. මොකද මුලින්ම කලින් තිබුණට වඩා අපි ගොඩාක් දේවල් බොහොම ලිහිල් කරලා තියෙනවා. දැන් ඕන කෙනෙකුට මේ තමන්ගේ පාස්පෝර්ට් එක සර්ටිෆයිඩ් කොපි එකක්, ඒ කියන්නේ සහතික කළ පිටපත්, එතකොට දේවල් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරන දේවල් අපිට තැපැලෙන් එවුවම අපි ඒවා අපේ තියෙන අභ්‍යන්තර ක්‍රමයක් ඒවා වල සත්‍ය අසත්‍යභාවය නිරාධිතාවය පරීක්ෂා කිරීමේ ක්‍රමයක් අපි මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසා අපිට අවශ්‍ය කරන දේවල් දුන්නම පළවෙනි පාර ඒගොල්ලන් අපිත් එක්ක ලියාපදිංචි කරනවා. ඒතොර අපි දන්නවා ඒගොල්ලන් මේ රස්සාව කරන්නේ මෙතන අහවල් තන ඉන්නේ මේ සාමාන්‍යයෙන් ඒ අහවල් එක්කන මේ යම් කිසි අහවල් කර දුණු කරුවා මෙන්න මේ ආකාරයකට සාමාන්‍ය වශයෙන් මුදල් යවන කෙනෙක් කියලා අපි මෙහි අපි ගාව ලියාපදිංචි කරලා තියෙනවා. ඊට පස්සේ යවන මුදල් අපිට ගැටලුවක් නැහැ. මොකද අපෙන් කවුරු හරි ආවා වුණත් අපිට කියන්න පුළුවන් මේ අහවල් තන වැඩ කරන්නේ මෙන්න මෙයාගේ ඇඩ්‍රස් එක, මෙන්න මෙයා ඉන්න තැන, මෙයා සාමාන්‍ය මෙයාගේ මාසික ආදායම මේ වගේ ගාණක්. ඉතින් මෙයා මේ වගේ ගාණක් තමයි යවන්නේ. අපිට ඒ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතකොට අපිට ඕනම මේ රටේ තියෙන ඕනම නීති ක්‍රියාත්මක කරන ආයතනයකට ඒක විතරයි අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔහු නිදාසේ ඔහුට ඔහුගේ අවශ්‍යතාවයට අනුව මුදල් යවන්න පුළුවන්. අපි අනිත් එක විශේෂයෙන්ම මේ රටේ ගන්නේ පවුම් පහක ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් 917 ප්‍රමාණයක්. ඒ වගේ සුළු ප්‍රමාණයක් ගෙවලා ලංකා බැංකුවෙන් විශ්වාසවන්ත විදිහට ශ්‍රී ලංකාව මුදල් යැවීමේ පහසුකම තියෙද්දි බොහෝ කට්ටියගේ මතයක් තියෙනවා ලංකා බැංකුවෙන් ලොකු ගාණක් අය කරනවා කියලා. දැන් ඒකට හොඳ උත්තරයක් හම්බුණා. ඊට පස්සේ බොහෝ දෙනෙක් කියනවා හරි අපි වෙන තැනකින් යවුවොත් අපිට වැඩි ගාණක් යවන්න පුළුවන් ලංකාවට, ලංකා බැංකුවෙන් යවුවොත් අඩු ගාණක් යයිද කියන පොඩි සැකයක් තියෙනවා. ඊට අමතරව විශ්වාසවන්ත මුදල් ලබා ගැනීමේ ගැටලුවකුත් එතනදි මතුවෙනවා. මේ හැම දෙයකටම මම හිතන්නේ අද නිමල් මහත්මයාගෙන් උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම හොඳ ප්‍රශ්නයක් සෆ්රස්. මොකද දැන් ගොඩක් අයගේ මතයක් තියෙනවා මේ ලංකා බැංකුවෙන් මුදල් යවන්න කියපම අපිට කරදරය අර ෆෝම් පුරන්න ඕන, මේ ෆෝම් පුරන්න ඕන කියන එක. ඉතින් මම ඉස්සෙල්ලා මේ එක පැහැදිලි කරා ඇත්තටම. මොකද අපි එකක් අපේ ජාතික බැංකුවක්, අනිත් එක අපි වගකීතු බැංකුවක්, අනිත් එක අපි මේ රටේ අවුරුදු 60කට ආසන්න කාලයක් ව්‍යාපාර කරපු බැංකුවක්. එතකොට අපේ නම මේ වෙළඳපොලේ අපිට නම නාස්ති කරගන්න බැහැ. ඉතින් ඒක නිසා අපි මේ ඒ වගේම මේ රටේ ඉන්න අපේ මේ රටේ රජිනුත්
අපි හොඳ නමක් දිනාගෙන තියෙන්නේ ඒ නම නැති කරගන්න අපිට බැහැ. ඒක එක කාරණාව. අනිත් කාරණාව අපේ ලංකා බැංකුව මුළු ලෝකයේම මම හිතන්නේ 1000කට වැඩි ඒජන්ත බැංකු සංඛ්‍යාවක් එක්ක වැඩ කරනවා. ඉතින් මේ ලන්ඩනයේ වගේ තැනක අපි අපේ ලංකා බැංකුවේ නම කත කරගත්තොත් යම් කිසි කෙනෙක් කිව්වොත් අපි මනි ලොන්ඩරස්ලට උදව් කරනවා මේවා අපි මුකුත් බලන්නේ නැතුව සල්ලි යවනවා කියලා ඒක අපේ මුළු ලංකා බැංකුවටම කැලලක් වෙනවා. ලංකාවටම කැලලක් වෙනවා. අපි නෑ ඒක ප්‍රශ්න නෑ. ඉතින් ඒ වගේ දේවල් නැති කර ගැනීම සඳහා තමයි අපි මේ පිළියලක් ඇතුව අපි එවැනි ඒක කරන්නේ. නමුත් අපි පුළුවන් තරම් ලිහිල් කරලා තිනවා ඒ අපේ සාමාන්‍ය ශ්‍රී ලංකිකයන්ට ඒ සම්බන්ධයෙන් ලියාපදිංචි වීමේ ක්‍රමය දැන්. ඉතින් අපිට ටෙලිෆෝන් ඇමතුමක් දුර ඇමතුමක් දුන්නොත් අපිට ඒක කියලා දෙන්න පුළුවන්. ඉතාමත්ම ලේසි සුළු දේවල් ටිකක් විතරයි දැන් කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම දැන් සෆ්රස් ඇව්ව මේ සමහර අය කියනවා මේ වැඩිපුර හම්බෙනවා වෙන තැනකට යවපුවම කියලා. ඇත්තරම මම හිතන්නේ මේ අපේ ශ්‍රී ලාංකිකයෝ විදිහට මේ අපි පිටරටවල වැඩ කරලා මේ ලන්ඩනේ විතරක් නෙමෙයි එංගලන්තේ විතරක් නෙමෙයි නොයෙකුත් රටවල විශේෂයෙන් මැද පෙරදිග ඉතාලියේ හැමතැනම අපේ ශ්‍රී ලාංකිකයෝ ගිහිලා රැකියා කරනවා. රැකියා කරලා ඒ මුදල් අපි ලංකාවට යවනවා. ලංකාවට යනකොට ඒකේ තියෙනවා සමහර අවිධිමත් ක්‍රම තියෙනවා යවන්න. එවැනි අවිධිමත් ක්‍රමයකින් යවුවොතින් එක කාරණාවක් තමයි ඒ අවිධිමත් අය මේ අද ඉඳලා හෙට නැති වෙන අය. ඒගොල්ලන්ගේ කොයිතරම් දුරට ඒගොල්ලන් මේ සල්ලි වලට විශ්වාසදායක රකින්නද කියන එක මට කියන්න දන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. ඒ කාරණාව තමයි පළවෙනියෙන්ම තියෙන්නේ මේ මුදල් කොයිතරම් දුරට විශ්වාසවන්ත කෙනෙකුගේ අතරද යන්නේ කියන එක එවැනි කෙනෙකුට බාර දීමේ. දෙවෙනි කාරණාව අත්‍තරම මේ අපේ ශ්‍රී ලාංකිකයන් උපයන මුදල් නිත්‍යානුකූල මාර්ගයකින් යව්වේ නැත්නම් ලංකාවට සිදුවන්නේ ඒ මුදල් රටේ ජනතාවගේ යහපතට යෙදෙන්නේ නැහැ. මොකද මේ ඉන්න කෙනෙක් ඒ මුදල් තියාගෙන ඒ කෙනෙකුට කවුරු හරි කියනවා මේ සල්ලි ටික ගෙවන්න කියලා. ඒතොර මේ සල්ලි ටික මෙහි රැඳෙනවා අපේ ලංකාවේ ජනතාවගේ යහපතට ශ්‍රී ලංකා රජයේ වියදම් වලට ඒ මුදල් බැර වෙන්නේ නැහැ. නමුත් ලංකා බැංකුවෙන් යවුවොත් ඒ මුදල් අනිවාර්යයෙන්ම නිත්‍ය අනුකූල ලෙස ලංකාවට ගිහිල්ලා ලංකාවේ ජනතාවට අවශ්‍ය කරන දේවල් වලට රජයට අවශ්‍ය කරන වියදම් වලට රජයේ මේ නොයෙකු සංවර්ධන යෝජනා ක්‍රම වලට ලංකාවට ගේන ලබන ආනයනික භාණ්ඩ සඳහා ගෙවීමට ලංකාවේ නොයෙකු සංවර්ධන යෝජනා ක්‍රම සඳහා ලබාගත් උනා ඒ අපසු ගෙවීමට එවැනි කාරණා සඳහා ලංකාවේ රජයට මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ සාමාන්‍ය ජනතාවට ඊතර අවබෝධයක් නැතුව ඇති ගෙවුම් ශේෂය බැලන්ස් ඔෆ් පේමන්ට් කියන වචනේ හැම. ඉතින් අත්‍තරම මේ රටේ මේ වෙළඳ ශේෂයට ගෙවුම් ශේෂයට මේවැනි මුදල් වලින් තමයි ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ. නමුත් අපි පිටස්තර කෙනෙකුට යවුවොතින් එහෙම ඒ මුදල් මෙහෙම රැඳෙනවා මිසක් සමහර විට අතින් 150ක් රුපියලක් වැඩිපුර ගෙවනවා ඇති මම දන්නේ නැහැ ඒක. නමුත් ඒව අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ රටට කිසිම ආකාරයකින් ඒකෙන් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අනිකුත් කාරණාව තමයි මේ යවන මුදල් වලට නිත්‍ය අනුකූල පිළිගැනීමක් නැහැ. දැන් අපි හිතමු මේ සමහර වෙලාවට මේ රට අපේ රජයේ විසින් නොයෙකුත් ක්‍රියාත්මක කරනවා පිටරටවල ඉන්න අයට. සමහරවිට ඩුවල් සිටිසන්ෂිප් දෙනවා. සමහර වෙලාවට වෙහිකල් පර්මිට්ස් දෙනවා. ඒ වගේ අවස්ථාවන්වලදී මේ රටේ ඉඳන් මුදල් උපයලා ලංකාවට නිත්‍යානුකූලව මුදල් යවලා තියෙනවා කියන ඒ සහතිකයක් ඉල්ලන සමහර වෙලාවලට. නමුත් ඉතින් එහෙම අර වගේ අවිධිමත් ක්‍රමවලින් නිත්‍යානුකූල නොවන මාර්ගවලින් සල්ලි යවුවොත් කිසි කෙනෙකුට ඒක ඔප්පු කරන්න බෑ මම මේ ලංකාවට සල්ලි යවලා තියෙන්නේ කියලා. නමුත් ලංකා බැංකුව වගේ දැනකින් නිත්‍යානුකූල යවුවොත් ලංකා බැංකුවෙන් සහතිකයක් දුන්නොත් මෙවැනි මුදලක් අපි යවුවා කියලා ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නවා එවැනි අවස්ථාවල. ඔබ හිතනවා විදේශ රටක ඉන්න පුද්ගලෙක් විදිහට ඔබ ලංකාවට යම්කිසි සේවයක් කරනවා කියලා. කොච්චර මහන්සි වෙලා හම්බ කරත් ඒ මුදල් ඔබ තුන්වෙනි මාර්ගයකින් එහෙම නැත්නම් වෙනත් පුද්ගලෙක් මාර්ගයකින් ලංකාවට යවනවා නම් එතනදී පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ ඇත්තටම මේ සල්ලි ලංකාවට යනවාද කියලා. ශ්‍රමිකයන් විදේශ රටවල ඉද්දී පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත සංවර්ධන කාර්යයකට දායක වෙනවා. නමුත් මේ අවස්ථාවේ එංගලන්තේ ඉන්න අපි කල්පනා කළ යුතු විශේෂම කාරණාව තමයි අපි හම්බ කරන මුදල් හරියටම ශ්‍රී ලංකාවට යනවාද කියන එක. මේක
මේ සාකච්ඡාවේදී පැහැදිලිවම අපට ඔප්පු කරන්න මල් මහත්මයා ජේෂ්ඨ පුරවැසියෙක් ඒ වගේම බැංකු ශාස්ත්‍රයේ ඉතාමත්ම ප්‍රවීණයෙක් සහ බොහෝ අධ්‍යක්ෂින් තියෙන පුද්ගලෙක් විදිහට විදේශ රටවල් ගණනාවක ලංකා බැංකු ශාඛාවන්වල රාජකාරී කරපු පුද්ගලෙක් විදිහට සහ ශ්‍රී ලාංකික බැංකුවක ප්‍රධාන තලයේ නිලධාරියෙක් විදිහට ඔහු කියපු කාරණාවන් අද දවසේ ඉතාමත්ම වැදගත් වෙනවා අපිට කොයි විදිහටද මේ බැංකු කටයුතු ගනුදෙනු කර කොයි විදිහටද ශ්‍රී ලංකාවට මුදල් ලැබද්දී අපි සැලකිලිමත් විය යුත්තේ කියන කාරණාව ඒකත් එක්කම නිමල් මහත්මයා මට හිතුණා ප්‍රධාන කාරණාවක් ගැන කතාබහ කරන්න දැන් ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් තිබුණ යුද්ධයෙන් පස්සේ සාමය උදා වෙලා තියෙනවා බොහෝ දෙනා කල්පනා කරන්නේ විදේශ රටවල් වල ඉන්න පුද්ගලයන් විදිහට සහ විදේශ ශ්‍රමිකයන් විදිහට කල්පනා කරන්නේ පාරයන් වලට ආයෝජනය කළ යුතුද කියන කාරණාව ජේෂ්ඨ බැංකු නිලධාරියෙක් විදිහට සහ ඔබ මේ ශාස්ත්‍රයේ ප්‍රවීණෙක් විදිහට කොයි වගේ ශාස්ත්‍රයන්ද හඳුනාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජනයන් සඳහා ලංකා බැංකුවේ අතරම දැන් මේ ශ්‍රී ලංකාවේ රජය ලොකු වැඩපිළිවෙළ කීපයක් යොදාගෙන යනවා අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න ඒක පුද්ගල ආදායම වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 4500 සීමාවට ගේන්න වගේ ලොකු කාරණාවල් ටිකක් ඇත්තරම මේ රජය විසින් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් ඇත්තරම දැන් මේ අලුතෙන්ම අපිට ලැබුණු සාමයත් එක්ක ඉස්සෙල්ලම මට මගේ මතකයට එන්නේ සංචාරක ව්‍යාපාරය. ඇත්තරම අපේ රටේ ඉස්සර තිබිච්ච යුද්ධය නිසා ගොඩාක් සංචාරකයන් පාරාදීසයන් අපිට අහිමි වෙලා තිබුණා. නමුත් දැන් ඒ ලැබුණු සාමයට නිසා අපිට සංචාරක පාරාදීසයන් නැවතත් අපිට මතුවෙමින් එනවා. ඉතින් මම හිතන්නේ මෙහි යම්කිසි ශ්‍රී ලාංකිකයෙක් ප්‍රධාන වශයෙන්ම හොඳ ආයෝජන ව්‍යාපාරයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒ වගේම දැන් නොයෙකුත් ආකාරයේ මේ කර්මාන්ත සඳහාත් ලොකු වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. යම් යම් ආකාරයකට අධිතාක්ෂණික කර්මාන්තයක් යම් කෙනෙක් ආරම්භ කරනවා නම් ඒවට ශ්‍රී ලංකා රජයේ නොයෙකුත් ආකාරයේ දිරිගැන්වීම් ලබා දෙනවා. එවැනි අධිතාක්ෂණික කර්මාන්ත වෙනත් කර්මාන්ත වගේ දේවල් මම හිතන්නේ ඉතාමත්ම සුසු ඒවා වෙනවා. ඒත් එක්කම සේවාංශයේ ඒ කියන්නේ සර්විස් සෙක්ටර් එකේ නොයෙකුත් ආකාරයේ අලුත් අලුත් නිපැයුම් ලංකාවේ ඉදිරියට එනවා. ඉතින් අපි ගල උදාහරණයක් විදිහට ගත්තොත් සේවාංශය කියන්නේ මේ නිකන් ප්‍රවාහන අංශය නොයෙකුත් ආකාරයේ ප්‍රොෆෙෂනල් සර්විසස් දෙන ආයතන ඒ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ ඒවට වුණත් ලොකු ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තය ඉතා විශාල දියුණුවක් පෙන්නුම් කරන ක්ෂේත්‍රයක්. ඉතින් මම හිතන්නේ ඒවට සෑහෙන ලොකු දේවල් හම්බ වෙනවා දිරිගැන්වීම්. ඒ වගේම දැන් ශ්‍රී ලංකා රජය ලොකු වෙහෙසක් දරනවා දැන් දැනට පවතින පොලි අනුපාතයන් අඩු කරලා නැවත ආර්ථිකය තවත් ඉදිරියට ගෙන යාම සඳහා ණය මුදල් ලබා දීලා ආයෝජනය වැඩි කරලා දේවල් කරන නොයෙකුත් උපායන උපක්‍රමයන් දැන් ඊයේ පෙරේදත් ශ්‍රී ලංකාවේ මහ බැංකුව පොලි අනුපාතයන්ට අඩු කරලා තිබුණා. ඉතින් ඒක නිසා ලංකාවේ දැන් ඉතාමත්ම ආයෝජනයන්ට සඳහා හිතකර වාතාවරණයක් හැදිලා තියෙනවා. ඉතින් ඒ වාතාවරණය මම හිතන්නේ ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් අපේ මේ පිටරටවල වැසෙන ශ්‍රී ලාංකිකයන්ට. ඉතින් ඉතාමත්ම BOI එක තියෙනවා. ඒ කියන්නේ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය. ඒ වගේම නොයෙකුත් අපේ ලංකා බැංකු ශාඛාවකට ගියා වුණත් එහෙදී අපේ ප්‍රධාන ශාඛාවට ගියොත් ඒකෙදී ප්‍රධාන කාර්යාලයට ගියොත් ඒකෙදී ඒගොල්ලන්ට උපදෙස් ලබා ගන්න පුළුවන් වෙයි ලංකාවට ගිය වෙලාවක. එහෙම නැත්නම් ආයෝජන මණ්ඩලයෙන් එහෙම නැත්නම් තමන්ගේ රටේ තියෙන ට්‍රේඩ් කොන්සියුලගෙන් තනාධිපති කාර්යාලයේ හෝ මහකොමසාරිස් කාර්යාලයේ ට්‍රේඩ් කොන්සියුලගෙන් ඒ වගේ අයගෙන් ගොඩක් උපදෙස් ලබා ගන්න පුළුවන් වෙයි මෙවැනි දේවල් සඳහා. මට නම් ඉස්සෙල්ලාම මතකයට එන එක තමයි සංචාර කර්මාන්තයේ විශාල අපිට දියුණුවක් ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේම ලංකා බැංකුව
ගොඩක් නයෝජන ක්‍රමත් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ මෙවැනි ක්ෂේත්‍රයන් සඳහා ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීම සඳහා තවත් වෙනත් නයෝජන ක්‍රමයන් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ හැම නයෝජන ක්‍රමයක්ම සඳහා ක්‍රියාත්මක කිරීමලත් හැම දෙයක්ම කරන්නේ කිරීම සඳහා අපිටම මම මේ අපේ ශ්‍රී ලංකිකයන්ට සහභාගී වෙන්න පුළුවන් මේ පිටරටවල ඉන්න. ඔවුන්ට කරන්න තියෙන එකම දේ තමයි නිත්‍යානුකූල මාර්ගයකින් මේ තමන් දහඩිය මාංශයෙන් උපයන මේ මුදල ශ්‍රී ලංකාවට යැවේ. 150ක රුපියලකට 125කට වැඩිපුර ගාණක් ලැබෙන එක ගැන හිතන්නේ නැතුව අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ මව්බිමට ආදරේ අපිට අපේ මව්බිමට ආදරේ වැඩිපුර දැරින්නේ මේ පිටරටකට ආපුවමයි. මම හිතන්නේ මේ පිටරටකට ආපු හැමෝ දෙනාටම ලංකාවේ ඉන්නටත් වඩා අපිට අපේ මව්බිමේ අගය දැනෙන්නේ පිටරටක ඉන්නකොට. ඉතින් අපේ රටට ලබා දෙන්න පුළුවන් උපරිම ත්‍යාගයන් තමයි ඒවා. අපේ රටේ අපි කොහොම හරි මේ පිටරටකට එනවා කියන්නේ යම් කිසි ආකාරයකට අපිට යම් කිසි මුදල් තත්ත්වය වුණත් පොඩක් අපේ ජීවන තත්ත්වය වුණත් ටිකක් උසස් ඇත්තරම මේ වගේ රටවල්වල. ඉතින් නමුත් මේ වගේ පහසුකම් නැති කොටසකුත් ඉන්නවා අපේ රටේ. ඉතින් අපි ඒගොල්ලන් දිහා බලන්න ඕන. අපිට මේ දේවල් ලැබුණේ අපේ රටින්ද? අපේ රටෙන් තමයි අපි ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. අපේ රටේ තමයි අපි අධ්‍යාපනය ලැබුවේ. අපේ රටෙන් තමයි අපි සෞඛ්‍ය පහසුකම් ලබා ගත්තේ. ඉතින් අපේ යුතුකමක් තියෙනවා අපි ඒ වගේ අපේ රටේ අපේ ආදායම් තත්ත්වය පහළාය සම්බන්ධයෙන්ුත් හිතා බලන්න. ඉතින් එවැනි කාරණාවන් සඳහා මෙවැනි අපිට වෙන කිසි දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒව ඉබේම සිද්ධ වෙන. නමුත් අර නිත්‍යානුකූල ලෙස තමන් උපයන මුදල් ලංකාවට යවන එක තමයි මම මේ අපේ ශ්‍රී ලංකිකයන්ගෙන් කරන වැඩිම ඉල්ලීම. බැංක් ඔෆ් සිලෝන් UK ලිමිටඩ් ශාඛාවේ කතා බහ අපි තවත් පැත්තකට අරගෙන යන්න සූදානම් වෙන්නේ. දැන් අපි කතා බහ කරා ලංකා බැංකුව ඉංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලබා දෙන සේවාවන් මොනවද කියලා, විශේෂයෙන් මුදල් හුවමාරුවේදී ලංකා බැංකුව කොයි වගේ සහයෝගයක්ද දක්වන්නේ කියන කාරණාව. ඒකත් එක්කම දැන් තවත් පැතිකඩකට මේ කතා බහ අරගෙන යමු. ලංකා බැංකුවෙන් ලබා දෙන ණය පහසුකම් පිළිබඳව සාමාන්‍යයෙන් ඉංගලන්තයේ දැවන්ත බැංකු නිමල් මහත්මයා කලින් කිව්ව වගේ මධ්‍යම පරිමාණයේ විශාල පරිමාණය සහ කුඩා පරිමාණයේ කියන බැංකු ශ්‍රේෂ්ඨයන් කීපයක් තියෙනවා. ඒ අතරින් දැවන්ත බැංකුවෙන් ලබා දෙනවා ඉතා විශාල ප්‍රමාණයේ ණය පහසුකම්. නමුත් ලංකා බැංකුව කුඩා ප්‍රමාණයේ බැංකුවක් වෙලත් නිවාස ණය පහසුකම්, ව්‍යාපාරික ණය පහසුකම් සහ තවත් බොහෝ දේවල් ලබා දෙනවා. මේ ගැන අපි කතා බහ කරොත් නිමල් මහත්මයා, කොයි වගේ ණය පහසුකම්ද ලංකා බැංකුවෙන් තමන්ගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ? අපේ ශ්‍රී ලංකිකයන් ගොඩක් ඉන්නවා මෙහෙ මේ ලන්ඩන් නගරේත් මේ එක්සත් රාජධානී වෙන නොයෙකුත් ප්‍රදේශවලත්. සැහැන කාලයකට කලින් මෙහේ එක්සත් රාජධානීට ඇවිල්ලා ගොඩක් බොහොම ස්ථාවර වෙලා ඉන්නවා ඒගොල්ලන්. ඒගොල්ලන් තමන්ට මූලික වශයෙන් තමන් පදිංචි වෙන ගෙයක් අරගෙන ඒවට මේ රැකියාවල් ස්ථාවර කරගෙන එහෙම ඉන්න ගොඩක් අපේ ශ්‍රී ලංකිකයන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපි කැමති ඒ වගේ අයට ආයෝජනයක් විදිහට බයිටුලෙට් මෝගේජ් එකක් අපිට කරන්න පුළුවන් ඒගොල්ලන්ට. සමාවෙන්න මම ඒ වචනේ පාවිච්චි කරන්න, මොකද සිංහල වචනයක් එක හරි අමාරුයි ඒකට කියන්න. බයිටුලෙට් මෝගේජස් අපි ගොඩක් කරනවා ඒ වගේ අයට. මොකද තමන්ට ගියක් දැන්ට තියෙනවා නම් ස්ථාවර ආයෝජනයක් විදිහට හෝ ඉදිරි අනාගතය සඳහා හෝ වෙන තවත් ගයක් අරගෙන ඒක කුලියට දීලා යම් කිසි ආදායමක් ලබා ගැනීමට හෝ කාලයක් මේක තියෙනකොට ඒකේ වටිනාකම වැඩිවීම නිසා තමන්ට ඉතිරි කිරීමක් විදිහට ලබා ගැනීමට හෝ එවැනි දේවල් සඳහා අපිට පුළුවන් ඒ බයිටුලෙට් මෝගේජ් කියන එකක් අපිට දෙන්න. ඒ වගේම තවත් අපි ගොඩක් මෙහෙ ඉන්න ශ්‍රී ලංකිකයන්ට තියෙනවා NRFC ගිණුම්, අනිවාසික විදේශ මුදල් ගිණුම් ලංකාවේ. සමහර අවස්ථාවලදී ඔවුන්ට මෙහිදී යම් යම් ආකාරයේ මුදල් හදිසි වීම සිදු වෙනවා. එවැනි අවස්ථාවකදී අපිට පුළුවන් අර ලංකාවට යවලා තියෙන SVDA ගිණුම් හෝ අනිවාසික මුදල් ගිණුම් හෝ නැතුව ඒවා මෙහෙට ගෙන්නන්නේ නැතුව ඒවා එරෙහිව
මෙහි අපිට ලෝන් එකක් ලබා දෙන්න පුළුවන් ඒගොල්ලන්ට කෙටි කාලින හෝ දීර්ඝ කාලින හෝ ඔවුන්ට අවශ්‍යතාවයේ හැටියට අපිට ලබා දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ අපේ ශ්‍රී ලාංකිකයන් විදියට අපිට දෙන්න තියෙන ඒ වගේ ඒ වැනි ණය මුදල් තමයි. අපි ඊට අමතරව ණයවර ලිපි වල වැඩ කටයුතු එතර වෙළඳ මූල්‍ය කටයුතු ඒවා කරනවා. ඒ මම හිතන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ට අදාළ වෙන ආකාරයක් නැහැ. ඒවා සාමාන්‍යයෙන් මෙහි ඉඳන් විශාල පරිමාණයේ ව්‍යාපාරිකයන්ට තමයි ඒක අදාළ වෙන්නේ. විශාල පරිමාණයේ ව්‍යාපාරිකයෝ ඉන්නවා නම් ලංකාවට යම් යම් භාණ්ඩ මෙහි ඉඳන් අපනයන කරන අපිට පුළුවන් ඒගොල්ලන්ට උදව් වෙන්න. ඒ වගේම වෙළඳ ණය මුදල් ලබා දීමටත් අපිට හැකියාව තියෙනවා. ඔවුන්ගේ යම් යම් ව්‍යාපාර තියෙනවා නම් එහෙම ඔවුන් පිළිබඳ සලකා බලලා අපිට ඒ ව්‍යාපාර සඳහා උදව් උපකාර කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක මට මෙහෙමයි කියලා කියන්න අසීරුයි. නමුත් ඒක එක පුද්ගලයාගේ හැටියට එක එක ව්‍යාපාරයේ හැටියට අපිට ඒව ගැන සලකා බලන්න හැකියාව තියෙනවා. ලංකා බැංකුවෙන් සිදුවන සේවාවන් පිළිබඳව අපි දැන් කතා බහ කරා. මං හිතන්නේ බොහොම සුහද කතා බහක්, ඒ වගේම බොහොම වටිනා කියන කතා බහක්. හැමෝම බලන්නේ තමන්ගේ පසුම්බියට වාසියක් වෙන්නේ කොයි විදිහටද කියලා. ඉතින් මේ වාසිය ලබා ගන්න පුළුවන් එංගලන්තයේ මහන්සි වෙලා වැඩ කරන, එහෙම නැත්නම් එංගලන්තයේ ඇවිල්ලා ඔබේ රාජකාරී කටයුතු වල නිරත වෙන, එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන, එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන වෙලාවෙදී ඔබට පුළුවන්කම තියෙනවා ලංකා බැංකුව සම්බන්ධ කරගන්න, ලංකා බැංකුවෙන් සිදුවන සේවාවන් පිළිබඳව වැඩිපුර දැනගන්න, ඒ වගේම ලංකා බැංකුවෙන් ඔබට ලැබෙන පහසුකම් මොනවද කියන කාරණාවත් ඔබට දැනගන්න කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. ලංකා බැංකුවේ ශාඛාව, එහෙම නැත්නම් Bank of Ceylon UK Limited තියෙන්නේ කොහෙද කියන කාරණාව අපි ඔබට දැන් මතක් කරලා දෙන්න සූදානම්. ඔබ ලන්ඩන් නගරයට එනවා නම් Liverpool Street දුම්රිය ස්ථානයෙන් Bishop's Gate exit එක අරගෙන ඔබට විනාඩි දෙකක දුර පාර හරහා යන්නට පමණයි තියෙන්නේ. ඔබට දැක ගන්නට පුළුවන් ලංකා බැංකුවේ වෙළඳ පුවරුව. දුරකථන ඇමතුම් මාර්ගිනුත් ඔබට ලංකා බැංකුව සම්බන්ධ කරගන්න පුළුවන් 02271888 කියන දුරකථන අංකයෙන් සහ www.bankofceylon.co.uk කියන වෙබ් අඩවි හරහත් ඔබට ලංකා බැංකුවේ සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. එහෙමනම් අපි අද දවසේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලංකා බැංකුවේ එංගලන්ත ශාඛාවේ කාර්ය මණ්ඩලයට. අපිට හුඟක් ලොකු සහයෝගයක් ලබා දුන්න මේ වැඩසටහන සාර්ථකව කරගන්න, ඒ වගේම විශේෂ ස්තුතියක් ලංකා බැංකුවේ සභාපතිතුමාට සහ අධ්‍යක්ෂක මණ්ඩලයටත් අපි පුද කරන්නට කැමතියි. ඒ වගේම නිමල් මහත්මයා ඔබට බොහොමත්ම ස්තුතියි අද අපත් එක්ක එකතු වෙලා මේ කතාබහ සුහදව ගෙනියන්නට උදව් වීම පිළිබඳව. බොහොම ස්තුතියි.